ಬೀಮ್ ಹೆಲೋ ಸುವಿತಿನ್ ಔಷಧೀಯ ದೇವರ್ಗ ರಸ. ಮುಲಿಮ್ಮ ಸರ್ವಜನ ಅಪೇಕ್ಷಕ ವ್ಯವಸಾಯಕ ನೀತಿಜ್ಞ ದಿಲಿಜಯವೀರ ಮೆತುಮ ಎತುಮಗೆ ಮೆತಿವರ್ಣ ಮೇಯು ಪ್ರಧಾನಿ ಲೆಸ ಉದೇ ಗಮ್ಮನ್ ಪಿಲವೆನ ಮಾವ ಪತ್ಕಲ್ಲತಿ ಬೆನೋ ಇವಾಗೇಮ ಎತುಮಗೆ ಮಾಧ್ಯ ಕಮಿಟಿ ಪ್ರಧಾನಿ ವಿಧಿಯಟ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಗಾಮಿನಿ ವಲೇಬೊಡ ಮೆತ್ತು ಮಾವ ಪತ್ಕಲ್ಲತಿ ಬೆನೋ ಇವಾಗೇಮ ಎತುಮಗೆ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ಲೆಸ ತರುಣ ಮಾಧ್ಯ ವೇದಿಕುವೆನ ದಣಿದು ವಿತಾನವ ಸಮ ಮಹತಾವ ಪತ್ಕರತಿ ಬೆನೋ ಎತುಮ ತಮ್ಮ ಅದೇ ಅವಸ್ಥೆ ಮಾತೇಕ ಸಹಭಾಗಿ ವೆನ್ನಿ අපි දෙන්න නම් මාධ්‍යයට අලුත් නෑ. නමුත් මෙතුම අලුත් මූණක් ඉදිරි දිලිත් ජයවීර මැතිතුමා වෙනුවෙන් මාධ්‍යයට ප්‍රකාශනිකුත් කරන්න එතුමා කටයුතු කරාවි. දිලිත් ජයවීර මැතිතුමාගේ ජයග්‍රහණය සහතික කරන රැලි මාලාවේ මංගල රැලිය අගෝස්තු 17 වන සෙනසුරාදා, ඒ කියන්නේ හෙට, යාපනයේ රක්කා පිටියෙන් ආරම්භ වෙනවා. ජාතික මට්ටමේ සන්ධානයක ජනාධිපති අපේක්ෂකේ යාපනයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරක රැලි ආරම්භ කරන්නේ ඉතිහාසය ප්‍රථම වතාවට. ඇයි අපි යාපනයෙන් ප්‍රචාරක රැලි මාලාව ආරම්භ කරන්න හිතුවේ? අපි දන්නවා ජාත්‍යන්තර මේ රට අත්හැරල ගිය පිරිස්වල මුදල්වලින්, ජාත්‍යන්තර බලවේගවල මුදල්වලින් මේ රටේ සිංහල සහ දෙමළ ජනතාව අතර වෛරය බේදය වපුරලා මේ රට දෙපළු කරන්න උත්සාහ කරපු බලවේග සාර්ථක වුණා නම් අද යාපනයේ කියන නගරය තමයි වෙනත් රටක ප්‍රධාන නගරය බවට පත් වෙන්නේ. ඒ යාපනයේ අපේ රටේම කොටසක් ලෙස තබා ගන්න දායකත්වයේ දැක්ව පිරිසගේ බලවේගයක් විදියට අපි රැකගත්ත යාපනයේ අපි මෞබිමට රැකදුන් යාපනයෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න තීරණය කළා. ඒ වගේම ජාත්‍යන්තර සංවිධානවල අරමුදල් අරගෙන, බෙදුම්වාදී බලවේගවල අරමුදල් අරගෙන මේ රට උතුරේ ජනතාව තුළ ජාතිවාදය වපුරන දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදය පරාජය කිරීමේ උවමනාව නිසාත් අපි යාපනයෙන් අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න තීරණය කළා. ඉදිරියේදී රටපුරා පවත්වන රැලිවලදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න අපේක්ෂකයන් 39 දෙනාගෙන් 38 දෙනෙක්ම එක පැත්තකට දාලා දිලිත් වෙනස් වෙන්නේ කොහොමද, අනිකුත් අපේක්ෂකයන් 38 දෙනාගෙන් දිලිත් වෙනස් වෙන්නේ කොහොමද කියන කාරණය රටට පැහැදිලි කරලා දෙන්න. දිලිත්ගේ මැතිවරණ ප්‍රකාශනය වෙනස්, අනිත් හැමෝම තමන්ගේ මැතිවරණ ප්‍රකාශනයේ විදියට ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරද්දී උපාය මාර්ගික වැඩසටහනක් ඉදිරිපත් කරන එකම අපේක්ෂකයා දිලිත්. ඒ වගේම දිලිත්ගේ වගවීම වෙනස්. මේ මැතිවරණයේදී තමන් දුන් පොරොන්දු ඉටු නොකළොත් ජනතාවට අධිකරණයේ ඉදිරියට ගොස් තමන්ට නඩු පැවරීමේ හැකියාව ලබා දෙන බව ප්‍රකාශ කරලා තියෙන එකම අපේක්ෂකයා දිලිත්. ඒ වගේම දිලිත්ගේ රට හදන දැක්ම වෙනස්. මේ රට ආර්ථික සංවර්ධනයේ නොනවති මානසික සහ අධ්‍යාත්මික සංවර්ධනයක් සිදු කර සතුටු දෑයක් බිහි කරනවා කියලා ප්‍රකාශ කරලා තිබෙන එකම අපේක්ෂකයා දිලිත්. ඒ වගේම දිලිත්ගේ උපායත් වෙනස්. ව්‍යවසායක රාජ්‍යයක් කරා මේ රට හදන බව ප්‍රකාශ කර තිබෙන එකම අපේක්ෂකයාත් දිලිත්. කෙටියෙන්ම කිව්වොත් අනිත් අපේක්ෂකයන්ට වඩා දිලිත්ගේ හැමදේම වෙනස්. ඒ වෙනස තමයි අපි මැතිවරණ ව්‍යාපාරය පුරාම ජනතාවට හේතු ගන්වන්න කටයුතු කරන්නේ. ඒ වගේම ලෝක ශූරයන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් තමයි තමන් තැබූ වාර්තාවක් වෙන කෙනෙක් බිඳදමන්න කලින් තමන් විසින් මේ වාර්තාව අලුත් කිරීම. චම්පික රණෝක මැතිතුමා ඒ වගේ ලෝක ශූරේ. එතුමා තබා තිබෙන වාර්තාව තමයි වැඩිම වතාවන් පිල්පැනීමේ ගෙඹි ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ චම්පික රණෝක මැතිතුමා. එතුමා 1987 දී ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වෙලා චින්තන පරිෂදයට එකතු වුණ අවස්ථාවේ සිට 17 වතාවක් තමන්ගේ පිලෙන් අනිත් වෙනත් පිලකට පැනලා තිබුණා. ඒ තමන් හිටිය මීට වසර දෙකකට කලින් තමන් ඉවත් වුණු සමගි ජන සන්ධානයට නැවත එකතු වීම හරහා එතුමා කරලා තියෙන්නේ පිල් පැනීම 18 වතාවක් බවට පත් කරලා තමන්ගේම ලෝක වාර්තාව තමන් විසින්ම අලුත් කිරීමයි. ඇත්තෙන්ම
මේ වාර්තාව, මේ ලෝක වාර්තාව නැවත කඩනවා නම් කඩන්න පුළුවන් චම්පික රණවක මැතිතුමාට පමණයි. පිල් පැනීමට උපන් හපන්කම් ඇති තවත් දක්ෂයෙක් මේ ලෝකේ මීට කලින් බිහි වෙලත් නැහැ, මීට පස්සේ බිහි වෙනෙකුත් නැහැ. එතුමා නිල වශයෙන් පැන්නේ නැතත් පසුගිය කාලේ ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ සුරතල් වෙමින් ආණ්ඩුවෙන් ප්‍රතිලාභ ලබමින් හිටියේ. එතුමා ආණ්ඩුව සමග සිටි නිසා තමයි ජනාධිපතිවරයාගේ නිර්දේශය මත ක්‍රමසාවිධි කාරක සභාවේ සභාපති ධූරය එතුමාට ලැබුණේ. ඒ වගේමයි එතුමා ජනාධිපතිතුමාගේ සුරතලෙක් බවට පත් වෙලා හිටිය නිසා තමයි ආණ්ඩු පක්ෂයේ අනිත් මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් විදියට කෝටි 5ක් ලබා දෙද්දී විපක්ෂයේ හිටිය චම්පික රණවක මැතිතුමාට කෝටි 11ක් ලබා දෙන්නේ. ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙකුට කෝටි 5යි, චම්පික රණවක මැතිතුමාට විතරක් ජනාධිපතිතුමාගේ සුවිශේෂ බලතල භාවිතා කරලා කෝටි 11ක් විමධ්‍යගත අරමුදල් ලබා දුන්නා. පසුගිය කාලේ ආණ්ඩුවෙන් ලාභ ප්‍රයෝජන ගත්ත විපක්ෂයේ සිටි සියලුම පක්ෂ නායකයන් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරාට පස්සේ තමන්ගේ සහයෝගය ජනාධිපතිවරයාට ලබා දුන්නා. නැත්නම් තමන් සහය දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කියලා ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුවෙන් ප්‍රයෝජන ලබා ගනිමින් ඉඳලා අන්තිම මොහොතේ තමන් මෙතෙක් වර්ණනා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ මහතාව අත්හැරලා තමන් මෙතෙක් බරපතල ලෙස නිර්දය ලෙස විවේචනය කරමින් සිටි සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහාය පළ කරනවා අය කියලා ප්‍රකාශ කරේ චම්පික රණවක මැතිතුමා විතරයි. එහෙම අන්තිම මොහොතේ මිතුරා සතුරා වෙලා සතුරා මිතුරා වුණේ කතා කරගත්ත ගනුදෙනුවල ඉලක්කම් වල අඩුපාඩුව සිදු වුණාද කියන සාධාරණ සැකය අපිට ඇති වෙනවා. පසුගිය වසර දෙක පුරාම චම්පික රණවක මැතිතුමා කළේ රනිල් වර්ණනා කරමින් සජිත්ට බැට දෙන එක. එතුමාගේ එවැනි කතා කිහිපයක් තමන්ගේ සමාජ මාධ්‍යවලින් මකා දැමීමට ප්‍රථමයෙන් අපි පිටපත් කරගත්තා. බාල ටින්ටින් උත්තර දෙන නායකයන්ට අහුවෙන්න එපා. පාට ලීගෙන් සජිත්ට කනේ පාර. සමගි ජන බලවේගය ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. රනිල් වික්‍රමසිංහට අපි අවස්ථාවක් දෙනවා. පාට ලී චම්පික රණවක. සංකීර්ණ ප්‍රශ්නවලට සජිත් දෙන ටින්ටින් උත්තර පාටලී චම්පික රණවක. අපේ කතා කැපුවේ සජිත්, වෙන කවුරුවත් නෙවෙයි. සජිත් අපේ වෙලාවත් අරන් බදාගෙන කතා කරනවා. සජිත් වගේ අය පස්සෙන් ගිහින් මට පුරුදු නෑ. මොකද සජිත් වගේ අයගේ පස්සෙන් ගිහින් මට පුරුදු නෑ. නුපුරුදු වුණත් දැන් මම යනවා පාටලී චම්පික රණවක. තාත්තලා ගැන කියලා පුත්තු මනින්න එපා. පාටලී සජිත්ගේ රෙදි ගලවයි. මේ වෙන කවුරුවත් හදපුවා නෙවෙයි. රණවක යානෝ විසින්ම සකසා රණවක යානන්ගේ සමාජ මාධ්‍යවලට දක්වා තිබුණු වීඩියෝ පටවලින් කොටස් කීපයක් අපි මේ පෙන්නුවේ. සජිත් ප්‍රේමදාසට ඡන්දෙ ලබා නොදිය යුත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඕනි නම් රටේ ජනතාව කරන්න ඕනි. චම්පික රණවක යානෝ පසුගිය වසර දෙකේදී සජිත් ගැන කිව් කතා ඇසීමයි. චම්පිකට ඡන්දෙ ලබා නොදිය යුත්තේ ඇයි කියලා දැනගන්න ඕනි නම් කළ යුත්තේ ඉදිරි මාසේ කාමාරයේදී සජිත් ගැන චම්පික කියන කතා ඇසීමයි. මෙහෙම කියපු චම්පික සජිත්ට එකතු වුණා කියලා ප්‍රසිද්ධ වුණාම ජනතාවට හිතෙන්නේ එක්කෝ සජිත් මැරිලා ඉපදෙන්න ඇති, එහෙම නැත්නම් චම්පික මැරිලා ඉපදෙන්න ඇති, එහෙමත් නැත්නම් ජනතාව වෙන අපි මැරිලා ඉපදෙන්න ඇති කියලා. ඒ එකක්වත් නෙවෙයි වෙලා තියෙන්නේ. පසුගිය සතියේ සැත්කමකින් චම්පික රණවක මැතිතුමාගේ ලැජ්ජනහරේ කපා දැමුවා. දැන් ඒ නිසා අර පරිණි කියවනක් තියෙනවා, ඒක අපිට දැන් අලුත් කරගන්න සිද්ධ වෙනවා. ලැජ්ජ නැතිකම චම්පිකටත් වඩා උසයි.